අයිබෝන් ඔයාලා හැමෝටම මම මේ යන්නේ ගල්ගම පැත්තේ තියෙන විශාල වැවක වතුර හිඳුන පිටියද්දී. පායන කාලෙට. ඒ කියන්නේ හැම අවුරුද්දකම අප්‍රේල් ඉඳලා අගෝස්තු සැප්තැම්බර් අතර කාලෙදී ගල්ගමේ තියෙන ඒ වගේ ලොකු කුඩා වැව් ඉහත්තාවල තවමත් ඉතුරුලා තියෙන පුංචි පුංචි කැලෑරෝදවල වලට අලියැත්තු හොඳ බගිනවා. සමහර තැන්වල සිය ගානවා. තවත් සමහර තැනක එක්කෙනෙක් දෙන්නේ. ඉතින් ඒ කාලෙට අලියැත්තු හොයාගෙන වැව් පිටි දිගේ ඒ න්‍යායවල දිගේ මෝටර් බයිසිකලෙන් රවුම් ගහන එක තමයි අපේ පුරුද්ද. ඉතින් අද මම ඔයාලට පෙන්වන්න හදන්නේ ඒ විදිහට ගිය දවසක අපි දැක්ක තවත් අපූර්ව දර්ශනයක්. අලියැත්තු වතුර බැලලා නානවා. ඔයාලා ඕන තරම් දැකලා තිනේ. ඒ වුණත් ඔයාලා දැකලා තියෙනවද මද හැදුණු අලියැත්තු නාන විදිය? එහෙනම් අද අපි බලමු මද හැදුණු ඇටෙක් කොහොමද නාන්නේ කියලා. මද හැදෙන කාලෙට පිරිමි අලියැත්තු වතුරට බැහැලා ගිලින නාන ටිකක් කම්මැලි. හැමෝමත් නෙමෙයි, සමහර වෙලාවට මද හැදුණු අලියැත්තු වතුර බැහැලා ගිලින නානවා අපි දැකලා තියෙනවා. ඒ වුණත් අපි දැකලා තියෙන විදිහට මද හැදුණු කාලෙට ගොඩක් පිරිමි අලියැත්තු වතුරට බහින්න නැතුව ගොඩින් දන් තමයි වතුර ගන්න බලන්නේ. ඉතින් එහෙම යන අතරතුරේ අපි දකිනවා ගමයාගේ භාෂාවෙන්ම කියනවා නම් පොඩි වැව් කොටුවක බැහැලා ඉන්න අයෙක්. ඉතින් මෝටර් බයිසිකලෙත් ඇතින් නවත්තලා හනි හනිකට අපි යනවා ඒ අලියා කිට්ටුවට. මොකද අලියා ඉක්මනටම ආපහු කැලිට යයිද කියන්නත් බෑනේ. මේ විදිහට අලියෙක් ඉන්න කිට්ටුවට යද්දී උලන් අත තියෙන්නේ කොයි පැත්තේද කියලත් අපි අවධානයෙන් ඉන්න ඕනේ. අපි ඉන්න පැත්තේ ඉඳලා අලියා ඉන්න පැත්තට උලංග යනවා නම් අපි ඉන්නවා කියලා අලියා දැනගන්නවා. එහෙම වුණොත් එයා බය වෙලා කැලේට යන්න පුළුවන්. මෙතනදි නම් වෙලාවට උලන් අත තිබ්බේ අලියාගේ පැත්තේ ඉඳලා අපේ පැත්තට. ඒ නිසා ගැටුවක් වුණේ නැහැ. ඒ නිසයි මේ විදිහට අපි අලියාට කිට්ටු වෙන්න හිතුවේ. අලියා ඉන්න තැනට සෑහෙන කිට්ටුවකට ගියාට පස්සේ අපි දැක්කේ ඒ ඉන්නේ අලියෙක් නෙමේ ඇතෙක් කියලා. මේ ප්‍රමාණයට ගැලපෙන විදිහට නොවැඩුණු දළ දෙකක් තියෙන මේ ඇතා අපි හඳුන්වන්නේ මිස්ක කියලා නමින්. ඉතින් ලහි ලහියේ කැමරා උපකරණ ටිකක් සූදානම් කරගෙන එයාගේ පින්තූර ගන්න අපි පටන් ගත්තා. Thank you.
බලන්නක ඉතින් මේ ඇතාගේ නෑම කොහොමද කියලා. මෙයාට මේ වැවි වතුරට බැලලා වතුරේ ගිලිලා නාන්න කිසිම බාධාවක් නෑ. ඒත් එයා එහෙම නොකර වැවි නොගැඹුරු හරියට වෙලා හිටගෙන හොඩේ වතුර අරගෙන මූණට විතරක් ගහ ගන්නවා. මාධ්‍යදින කාලේට ගොඩක් කලිය ඇතු නාන්නේ මේ විදියට තමයි. මෙයා නම් අඳුම තරමේ පිටකොන්ද දිහාටවත් වතුර පාරක් අරගෙන ගහගන්නේ නැහැ. ඒ වුණාට මූණ දෙපැත්තයි දළ දෙකයි ඉස්සර කකුල් එහෙම නම් හොඳට අතුරු වෙලා පිරිසුදු කරගන්නවා.
මේ විදිහට සෑහෙන වෙලාවක් මූණට විතරක් වතුර ගහගත්ත මිස්සක ඇතා වැවිවුරෙන් පස් ටිකකුත් අරගෙන ඇඟට ගහගෙන ටිකෙන් ටික කැලේ පැත්තට යන්න ගියා. ඒ අතර තව අලියෙකුත් කැලේ අනිත් පැත්තේ ඉඳලා මිස්සක ඇතා ගියේ පැත්තටම හෙමින් හෙමින් එන්න ගත්තා. එයාට නම් වැවට ඇවිත් වතුර බොන අදහසක් තිබුණේ නැහැ. මේ විදිහට හැන්දෑවෙද්දි මේ අය දවල්ට හැංගිලා ඉන්න කැලෑ වලින් එළියට ඇවිත් කෑමට යමක් හොයාගන්න ගම පැත්තට යන්න තමයි මේ එන්න හදන්නේ. බලන්නකෝ මේ පරිසරය ලස්සන කොහොමද කියලා. ඉතින් ටිකෙන් ටික හැන්දෑවේගෙන තෙන නිසා අපි එතනින් පිටත් වෙලා එන්න ලෑස්තියෙදි තමා මෙයත් වතුර අයිනට ඇවිල්ලා වැහුවේ. දන්නවද මෙයා කවුද කියලා? මෙයාගේ නම තමා ග්‍රේ හෙඩඩ් ෆිෂ් ඊගල්. අලු හිස් ඇති මසු කුස්සා කියලා තමා සිංහලෙන් කියන්නේ. මෙයා මාළු විතරක් අලංකාර උගුස්සෙක්. එයාත් ඇවිත් තියෙන්නේ හැන්දෑවයා ළඟින් තැනට යන්න කලින් වැවට ඇවිත් වතුර ටිකක් බීලා යන්න. ගොඩක් පිටිසර බද වැව් ආශ්‍රිතව මෙයාව දකින්න පුළුවන්. පිටිසර බද වැව් ඉහත්තා වලින් හැන්දෑයාමට ඇහෙන මෙන්න මේ විලාප අහන්න තියන්නේ මෙයා. ඉතින් මේ වීඩියෝ එකත් බලපු ඔයාලා හැමෝටම බොහොමත්ම ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයේ හමු වෙනකල් හැමෝටම සුබ දවසක්. මම ප්‍රතුම් බණ්ඩාරා.